ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතුමා ප්‍රකාශ කරන්නේ මාසතු වාර්තාව ආණ්ඩුවට බාර දෙන්න මට දින 3ක් කල් දෙනවා වාර්තාව මාළඟ තබා ගැනීම බරපතල අපරාධයක් ඒ වගේම මට වාර්තාව ලැබුණු විදියත් සොයා ගන්න ඕනි කියලා ගරු ඇමතිතුමනි මම හඳ පෙන්නුව හඳ දියා බලනවා මිසක් හඳ පෙන්වන මගේ ඇඟිල්ල දියා බලන්න එපා කියලා තුමන් ඉල්ලා සිටිනවා දැන් ආණ්ඩුව සෙවියේ යුත්තේ මම මේ වාර්තාව හොයාගත්ත විදිය නෙවෙයි විපක්ෂයේ මාලිමාවේ නායකයන් සිටින කාලේ ප්‍රසිද්ධ කළ යුතුයි කියලා පසුගිය ආණ්ඩුවට බල කරපු මේ වාර්තා දෙක බලේ ලැබුණට පස්සේ ප්‍රසිද්ධ කරන්න ආණ්ඩුව පැකිලෙන්නේ ඇයි කියන හේතුවයි අද විජිත හේරත් ඇමතුමා සොයාගෙන රටට පැවසිය යුත්තේ. ඒ වගේම විජිත හේරත් ඇමතුතුමා මේ වාර්තා මට බාර දෙන්න කියලා කිව්වට මේ වාර්තා මම බාර දුන් පසු මේ වාර්තාව ප්‍රසිද්ධ කරන බවට කිසිම පොරොන්දුවක් නැහැ. මා සතුව තිබෙන වාර්තාවත් ආණ්ඩුවට බාර දුන්නට පස්සේ ආණ්ඩුව මේ වාර්තාව ප්‍රසිද්ධ නොකර සිටියොත් මොකද්ද අපි කරන්නේ? ඒ කියන්නේ එතුමා මගෙන් ඉල්ලා සිටින්නේ මහජන මුදලින් සකස් කරපු වාර්තාව මහජනතාවට සදහටම අභිරාසක් කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට මටත් උදව්වක් කරන්න කියලා. ඒ නිසා මේ වාර්තා දෙක ලැබුණු වහාම ප්‍රසිද්ධ කරන බවට විජිත හේරත් ඇමතුමා හෝ ජනාධිපතිතුමා විසින් ප්‍රතිඥාවක් ලබා දෙනතුරු කිසිම හේතුවක් මත මාසතු වාර්තාව ආණ්ඩුවට බාර දෙන්න මං සූදානම් නැහැ. මේ වාර්තා දෙක ජනතාව දැන ගැනීම වැළැක්වීමට ආණ්ඩුව උත්සාහ දැරීම ජනතාවට ඇත්ත දැන ගැනීමේ අයිතිය උදුරා ගැනීම මහජන මුදලින් සකස් කළ වාර්තාවක අන්තර්ගතය දැන ගැනීමට මහජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම මේ වාර්තා දෙක සැඟවීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සාතික කරලා තිබෙන සිටීමේ නිදාසට වැටකඩුළු බැඳීම. ඒ නිසා මේ වාර්තාව මාළඟ තබා ගැනීම බරපතල අපරාධයක් ලෙස විජිත හේරත් ඇමතුමා හුවා දක්වමින් ආණ්ඩුවට මේ වාර්තා බාර දෙන්න කිව්වට මම ප්‍රසිද්ධ කිරීමේ පොරොන්දුව නැතිනම් ආණ්ඩුවට බාර දෙන්නෙත් නැහැ. මම කලින් සඳහන් කළ ආකාරයට අනිවාර්යයෙන්ම ආණ්ඩුව මේක ප්‍රසිද්ධ නොකළොත් දින 7කින් පසු මම අනිවාර්යයෙන්ම මේක ප්‍රසිද්ධ කරනවා. අපි විජිත හේරත් ඇමතුමාට කියන්න ඕනි මේ බරපතල අපරාධයක් කරනවා අය කියලා අපිව වියපත් කරලා මේ වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන්න බෑ. ගරු ඇමතුතුමනි යකාට බය නැති නිසා තමයි අපි සෝනේ ගෙවල් හදාගෙන ඉන්නේ. ඒ නිසා ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි එදත් පෙනී හිටියා. ඒ වගේම ඔය තර්ජන ගර්ජන මැද්දේ අද වගේම හෙටත් අපි ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. පාස්කු ප්‍රහාරය කියන්නේ සමස්ත ජාතියම සංවේදී මාතෘකාවක්. මේ රටේ ජනාධිපතිවරු දෙන්නෙක් බලයට පත් වෙන්න පාස්කු ප්‍රහාරය පාවිච්චි කළා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා විශාල ඡන්ද ගන්නක් ලැබුවේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ඇත්ත සොයා ජනතාව දැනුවත් කරන්න පුරුදු නිසා. මේ විඳිතයන්ට ඇත්ත දැනගන්න අයිතියක් නැද්ද? විපක්ෂයේ ඉන්න කාලේ මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයි කියලා කතා පවත්වපු මාලිමා නායකයන්ම දැන් මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න පැකිලින්නේ ඇයි කියන එකට උත්තරයක් දැනගන්න මේ රටේ ජනතාවට සාධාරණ අයිතියක් තිබෙනවා. මට වාර්තා ලැබුණු විදිය වහාම සොයා බැලිය යුතුයි කියලා විජිත හේරත් ඇමතුමා ඊයේ ප්‍රකාශ කළා. ඇත්තෙම මට වාර්තා ලැබුණු විදිය නෙවෙයි සොයා බැලිය යුතුයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙවැනි සංවේදී වාර්තාව පිට උනේ කොහොමද කියලා සොයා බැලිය යුතුයි. මේ වාර්තාවේ කොමසාරිස්වරු නිර්දේශ කළා තියෙනවා මෙහි ඇති ඇමිනුම් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළිය හැකි අතිශයින්ම සංවේදී තොරතුරු නිසා මේ ඇමිනුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳ අතිශයින්ම සංවේදී පුද්ගලයෙක් විදියට ආණ්ඩුවේ නායකයන්ටත් ආදර්ශයක් වෙන ආකාරයේ ජාතික ආරක්ෂාව පිළිබඳ විපක්ෂයේ සිට කටයුතු කරපු මන්ත්‍රීවරයෙක් විදියට මම මේ ඇමිනුම් කිසිසේත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මා ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පමණයි. නමුත් මට මේ වාර්තා ලැබුණු ආකාරයෙන්ම මෞබිමේ සතුරන් අතරට මේ ඇමුණුන් ටික ගියා නම් අද තත්ත්වය මොකක්ද? මේවා අපේ රටේ ජාතික ආරක්ෂාව කුඩුපට්ටම් කරන්න පාවිච්චි කළ හැකිව තිබෙනවා නේද? ඒ නිසා මේ ජනාධිපති කාර්යාලයෙන් තොරතුරු පිට කරන මීයා කවුද කියන එක සොයා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා මම විජිත හේරත් ඇමතුමාට සීපත් කරනවා. ඇත්තෙම ඉමාම් වාර්තාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබෙන්නේ ජූනි මාසේ 25 වෙනිදා. හැබැයි එතුමා ළඟ මේ වාර්තාව මාස 3ක් තිබුණා. නමුත් ඒව පිට උනේ නැහැ. අනුර කුමාර මැතිතුමාගේ බාරයට
මේ වාර්තාව ඇවිල්ලා තති තුනක්වත් ගත වෙන්න කලින් වාර්තාව පිට වුණා. මොකද ඒකෙන් කියවෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතීව කටයුතු කළත් වත්මන් ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතී නැහැ කියන එක නේද? ඒ නිසා මේ වාර්තාව පිට වූ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිට වුණේ කොහොමද කියන එක සොයා බැලීමට මං ගැන සොයා බලන්න කලින් විජිතේරත් ඇමතුමා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි. මේ වාර්තා මම ප්‍රසිද්ධ කරන බවට ප්‍රකාශ කළ නිසා මේ වාර්තාවල ඇමුණුම් තාතික ආරක්ෂාවට සංවේදී නිසා ප්‍රසිද්ධ නොකළ යුතු බවට කොමිසම විසින් නිර්දේශ කර තිබෙන නිසා මම මේවා ප්‍රසිද්ධ කිරීමට පෙර රාජ්‍ය රහස් පනතේ විධිවිධාන යටතේ හෝ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ හෝ මාව වාර්තා පිට කිරීමට පෙර අත්අඩංගුවට ගැනීමේ හැකියාව පිළිබඳ ඊයේ රාත්‍රියේ ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් තිබුණා. මේ වාර්තා අපි ගාවට එන ආකාරයටම ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවෙන සිදුවීමුත් අපිට වාර්තා වෙනවා. මට ලැබුණු වාර්තා දෙකේම ඇමුණුම් සමගය මට ලැබුණේ. නමුත් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වසර 25ක් පෙනී සිටිය පුද්ගලයෙක් විදියට ඒ වෙනුවෙන් අපමණ කැපකිරීම කරපු පුද්ගලයෙක් විදියට මේ කිසිම ඇමුණුමක් මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියන එක මම ඊටව වගකීමෙන් කියනවා. හැබැයි ඉතින් ජනාධිපතිතුමා ඉදිරි දින හත ඇතුළත මේක වාර්තා දෙක ප්‍රසිද්ධ නොකළොත් වාර්තා දෙක නම් මම ප්‍රසිද්ධ කරන බවත් ඒ වගේම ඊටම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වාර්තා මෙතරම් කාලයක් මා ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් කියලා විජිතේරත් ඇමතුමා ඊයේ ප්‍රකාශ කළා. ඇත්තෙම මට මේ වාර්තා ලැබෙන්නේ 2024 ඔක්තෝබර් මාසේ 10 වෙනිදා. මම මෙය ලැබුණු පමණින් මට ප්‍රසිද්ධ කරන්න බෑ. මට හොයා බලන්න සිද්ධ වුණා මේ සත්‍ය වාර්තාවන්මද කියන කාරණේ. ඒක තහවුරු කරගත්තට පස්සේ මම ඔක්තෝබර් 14 වෙනිදා මාධ්‍ය හමුවක් තියලා ජනාධිපතිතුමා තමයි මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුත්තේ. එතුමා ප්‍රසිද්ධ නොකරනවා නම් දින 7ක් ඇතුළත මා ප්‍රසිද්ධ කරනවායි කියලා මම ප්‍රකාශයක් කරා. එහෙනම් මේ වාර්තා ප්‍රසිද්ධ කරන බව මම කියලා තියෙන්නේ වාර්තා ලැබිලා දින 4ක් ඇතුළත. ඉතින් දින 4ක් මා ළඟ මේ වාර්තා තබා ගැනීම බරපතල අපරාධයක් නම් සති 3කට වැඩි කාලයක් මේ වාර්තා ප්‍රසිද්ධ නොකර ළඟ තබාගෙන සිටි සා සිටින වත්මන් ජනාධිපතිතුමා කතරම් බරපතල අපරාධකරුවෙකුද? මාස 3ක කාලයක් මේ වාර්තා ප්‍රසිද්ධ නොකර සිටි රජු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එසේ නම් කතරම් බරපතල අපරාධකරුවෙකුද? එනම් මට දඬුවම් කරන්න සැලසුම් කරන්න කලින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මැතිතුමනි වත්මන් ජනාධිපතිතුමාටයි හිටපු ජනාධිපතිතුමාටයි දඬුවම් ලබා දෙන විදිය රටට කිව්වොත් හොඳයි නේද? ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත් ආණ්ඩුවට කියනවා ඔව් ඊයේ රාත්‍රියේ කතා කළ ආකාරයට අවශ්‍ය නමව අතරංගුට ගන්න අවශ්‍ය නමට වදබන්ධන දෙන්න. හැබැයි මේ මොනවා කළත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සිටීමේ නිදහස වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටින පුද්ගලයන් විදියට ලබන සඳුදා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකළොත් මේ වාර්තා දෙක අපි විසින් ප්‍රසිද්ධ කරනවාමයි.